ජපානයේ පොකුරකට බහින්න බෑනේ. ලංකාවේ පොකුරකට බෑල ඉතින් මාළු අල්ලනවා. ජපනීස් කොයි කොහෙද ලංකාවේ බෝ කරන්න කියලා. ඒ බ්ලඩ් එකෙන් මිසක් මෙහෙ මාළු එකෙන් මේ කලරයක් එන්නේ නැහැ. එන්නේ නැහැ. එන්නේ නැහැ. जापान अम्मता लंका अमे खेदम या जपान नवे गेला एक उत्तर अभी ओण विधिया मेक चेंज कर ආයිබෝන් පෙට්‍රෝක් එක ඔන්න අලුත් ප්‍රෝග්‍රෑම් එකකට ආයිබෝන් කියන්න තමයි යන්නේ මං ඉන්නේ හෝමගම හැබැයි හෝමගම උනාට මේ තැන තමයි ලංකාවේ ලොකුම ජපනීස් කොයි බ්‍රීඩ් කරන ෆාම් එක මේ මගේ දකුණත පැත්තේ වංගත පැත්තේ ඉස්සරහා පිටිපස්සේ හැමතැනම තියෙන පොන්ස් වල නැත්තම් මේ මඩ පොකුණු වල තමයි මේ බ්‍රීඩින් මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ ඉතින් මේ වංගත පැත්තේ කතා කරොත් ඉන් ෂෝවා ඉන්නවා දකුණත් පැත්තේ කතා කරොත් ඉන් කී උත්සරි ඉන්නවා ඒ වගේ මාළු ගණනාවක් මේ ස්ථානයේ ඉන්නවා ගොඩක් කට්ටිය කියන කතාවක් තමයි ජපනීස් කොයි ලංකාවට ගෙනාවට පස්සේ මේගොල්ලෝ බ්‍රීඩ් කරන්නේ කොහොමද මේගොල්ලන්ගේ බ්‍රීඩින් සක්සස්ද ඇත්තටම මේක සාර්ථක දෙයක්ද මේ කරන විදියට ඒ හැම කතාවක්ම බොරු කරලා තමයි මේ ස්ථානයේදී හරි ලස්සනට මේ වැඩේ වෙන්නේ ඉතින් සමහර කට්ටිය කියනවා වර්ණයන් හරියට එන්නේ නැහැ බොඩි ෂේප් එක හරියට එන්නේ නැහැ ඉතින් මේ කියන කතන්දර වලට හරිම උත්තරය තමයි අද දවසේදී අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ මේ නියොන් ඇක්වේරියම් එකේ ලොකුම ෆාම් එක හෝමගම ඉඳලා අද පෙට්ටෝක් එකෙන් ජපනීස් කොයි कोई गए कथा कर फार्म कथा कर मत कि फार्म अधिपति तुम सत्यजीत समर सिंह महात्म शक्ति शक्ति अभी कथा करें तीन पकन गरनावा कोई गाल मे बड़ी पटांग मिथन पटांगे अभी दिदा सतरे अवृद्धि सिल्लाम अभी गोल्ड फिश वेरइटी सुलिंग मिथन पटांगे गोल्ड फिश इसे मिगता मुझे कुमुराक कुमुरु इडमाक मेगति अरगना अवसर अरगन इट वे पकुन हेर अरला उड़ कॉन्क्रीट टैंकी हदर तीन मवसत् यागना ब्रीडिंग सैट मिथन अभी मालु लुकुकर कॉन्क्रीट हाँ इतनी हाट पास मैं कोई पटांग पहाक तर जपनी कोई इट इस नॉर्मल का नॉर्मल का ब्रीड कर एक विशेषित वर्ग है दू अपी इट पास मैं कोई काट नंदू हाट इतर उड़ी तम कोई का पटांग दहा मालु पालुस देना मट हई उत्सुरी आय मालु पालुस देना पलवेनि पार ब्रीड इटे एक आय लोक आय ब्रीड के मम देवनि पार तुंगनि पार मालु विसी पहती हम हई उत्सुरी आवे अनीत विसी रुना थिंग हेम कर्ला तम इट वे के अपीत एक्सपेरिमेंट कर ला कर ला पता फिटिंग इट वे मालू के ना के ना मे जपनीस कोई एवट क्रॉस ब्रीड कर ला इट वे अद मेवन इतना अपीट सलकी प्रमाण मालू इन्नो दंग अपीट इन्नो हई उत्सुरी इक की उत्सुरी इतना शोवा इतना कुहकू इतना शिरो उत्सुरी
ඒ වෙරයිටිස් ටික තමයි අපි මේ වෙනකොට පටන් ගන්න තියෙන ඉදිරියට බලාපොරොත්තු වෙන ඒ ටික තමයි අපි දැන් දැන් කරන්නේ. දැන් එතකොට මේ මේගොල්ලෝ ගත්තට පස්සේ දැන් ගොඩක් කට්ටිය කියනවානේ ජපානේ මාළු කොහෙද මෙහි බ්‍රීඩ් කරන්නේ ඒ තියෙන තත්ත්වයන් කොහොමද මෙහෙට ගේන්නේ? ඇත්තටම මේක ගේන්න පුළුවන්ද? දැන් මම හිතනවා නමුත් අපිත් අහලා තිබ්බේ එහෙමයි අහලා තිබ්බේ ඒ විදිහට තමයි කරන්න බෑ කියන එක තමයි අපිත් අපේ මතෙත් තිබුණේ. නමුත් අපි ඒක අපි කියන්නේ මම ඒක එක්ස්පෙරිමන්ට් කරා කරලා මං කෝ ඉස්සෙල් එහෙම මාළු 15 දෙනා 20 දෙනා ඒ වගේ නමුත් අතෑරියේ නෑ නමුත් ලොකු වියදමක් දරන්න සිද්ධ වුණා ලොකු වියදමක් දරාගෙන අපි අත්හදා බැලුවා නමුත් මට හිතෙන දේ තමයි මේ මම හිතන්නේ ජපානයට වැඩිය හොඳ පරිසරයක් හොඳ වාතාවරණයක් මෙහි තියෙනවා ඒ මාළුවට අවශ්‍ය විදිහට අපි මේ අවශ්‍ය විදිහට ඒ සත්කාර ටික කරලා කරොත් අපි දහයට පුළුවන් ඒ තත්ත්වෙට එන්න. ඒ කියන්නේ මේ දේශගුණය හොඳයි. දේශගුණය හොඳයි හැමදාම එක විදිහට අපිට මේ දේශගුණය තියෙනවා. දැන් ජපානයේ ගත්තොත් එක කාලයකට සීත දේශගුණය ගාටෙන් ගුණ නවත්තන්න සිද්ධ වෙනවා මාළු. නමුත් අපිට එහෙම එකක් නැහැ. ඉතින් මම විශ්වාස කරනවා අපිට එහෙම නැතුව අපිට දිගට කරගෙන යන්න පුළුවන්. අපිට සීත දේශගුණය වුණනම් අපිට නුවරඑළිය පැත්ත තියෙනවා. අපිට ඕන විදිහට අපිට මේක චේන්ජ් කරගන්න පුළුවන් අතරම අපේ රටේ. ඉතින් එතකොට දැන් මේ අර කෙලින්ම දැන් මෞසත්තු ජපා දැන් මෞසත්තු තියා එක සතෙක්වත් පිටරටින් ගේන්න බෑනේ. ඔව් දැන් ගේන්න බෑ. එතකොට දැන් මේ වෙද්දි කොහොමද දැන් පිටරටින් ගේන්න බෑ. හැබැයි දැන් මේක හොබී එකක් කරගෙන යන විදියට හොබී එකක් විදියට කරන කට්ටියට දැන් මාළු නෑ. ජපානින් ගේන්න බෑ. ගේන්න බෑ. හැබැයි මේ වෙද්දි කොහොමද ලංකාවේ මාකට් එක හැදලා තින්නේ මේ ජපාන් මේ කොයි වලට? ඔව් දැන් මේ දැන් අවුරුදු අර කොරෝනා මේ වසංගතයත් එක්කලා මේ ආපු මේ වෙකට රටේ ආර්ථිකයත් එක්කලා මේ හැම දෙයක්ටම සීමා පැනෙව්වා. ඉතින් ඇත්තටම මාළු ගෙන්වීමත් වලටත් සීමා පැනෙව්වා ගෙන්නන්න බෑ. නමුත් මෞසත්තුන්ට විතරක් අපිට අදාළ අවසරය ඇතුව ගෙන්න අවසරය තියෙනවා. අදටත් අපිට ඒක තියෙනවා. ඉතින් අපිට ඒක ඉතින් ගොඩක් නෙමෙයි ෆාම් එකකට අවශ්‍ය මෞසත්තු ප්‍රමාණය ගෙන්න අවශ්‍ය අවසරය තියෙනවා. ඉතින් අපි හැමතිස්සෙම මේ පහුගිය කාලේ කරේ ඉම්පෝට් කරපු ඒ වෙනකොට ඉම්පෝට් ලංකාවට ඉම්පෝට් කරපු මාළු හිටියා. අපි ඒ අයගෙන් ඒ ඉන්න මාළු මිලදීගෙන තමයි මේවා ක්‍රොස් කරමින් මේ මාළුන්ගෙත් තව තව වර්ග මෙබෝ කරන්න ගත්තේ. ඉතින් දැන් මේ වෙනකොට අපි හිතනවා මේ සෑහෙන්න ඉදිරියට අපි ඉන්නවා මේ මාළු මේ ජපාන් කොයි එකෙන්. දැන් මේ වර්ණයන් ගත්තන් පස්සේ දැන් මේ වර්ණයන් අපි දැක්කට පස්සේ මේ හයිත්සුරි වෙන්න පුළුවන් කීයුත්සුරි වෙන්න පුළුවන් මේ වර්ණයන් ජපානයේ මාළුන්ගේ විදියටම ඇවිල්ලා තියෙනවා. මේකට කොච්චර කාලයක් ගියාද මේ වගේ බ්‍රීඩින් මෙච්චර සාර්ථක කරගන්න? අවුරුදු 6ක් 36කට එහා පැත්තේ ඉඳලා තමයි අපි මේ පටන් ගරන් ආවේ. පළවෙනි පාරම ඇත්තටම බ්‍රීඩ් වුණාට පස්සේ මෙච්චර ලස්සන කට්ටිය ආවද නැත්නම්? නෑ නෑ එහෙම ආවේ නෑ. ඒක ඕන කෙනෙකුට ඒක එපා වෙන්න එක හේතුව මම හිතන්නේ මම විතර මම නෙමෙයි මීට ඉස්සෙල්ලා ගොඩක් අය මන් දන්නවා බ්‍රීඩ් කරා. නමුත් කිසි කෙනෙකුට ඒ එතෙන්ට අද මේ තත්ත්වයට තියාගන්න අවස්ථාවක් තිබුණේ නැහැ. මොකද මේක ඇත්තටම කිව්ව ජපන් කොයි බ්‍රීඩ් කරොත් එයා නෝමල් කාප් එකේ බ්‍රීඩ් කරොත් ඊට වඩා යාට ආදායමක් ගන්න පුළුවන්. මොකද හැම මාළුවම විකුණන්න පුළුවන්. ජපන් කොයි එකගේ වැඩේ තියෙන එකයි. එතනින් මාළු අපිට විකුණන්න පුළුවන්න්නේ මාළු ලක්ෂයක් හිටියොත් අපේ අර සූක්ෂම ඒ දැනීමත් එක්කලා මාළුව තෝරා ගැනීමේ හැකියාවත් එක්කලා මාළු වැඩිමුණොත් මාළු 100ක් තමයි. ඒ කියන්නේ වර්ණය, බොඩි ෂේප් එක හැම දෙයක්ම ඒ ටික හඳුනා ගන්න. අසලකලා බලලා හඳුනාගෙන විශේෂයෙන්ම වර්ණේ. හැබැයි නෝමල් කාප් එක ගත්තොත් ඔය බ්‍රීඩ් 100ම විකුණත හැකි. 100ම විකුණත හැකි. ඒක සාමාන්‍ය අඟල් 3ද 4ද 5ද කියලා නෑ. මේ මේ පහෙන් එහාට ලොක් කරනවා අපි ඒකෙත් කලර් ස්ටෝර්ලා ලොක් කරනවා. නමුත් 100ම ලෝකල් මාකට් එකට විකුණන්න පුළුවන්. ඒකද මේ ගණන් වැඩි? ඔය ඒකයි. දැන් මේ කොයි කාප් ජපාන් කොයි කියන අපේ විතර නෙමෙයි ජපානෙත් මේක තමයි මේ මෙතඩ් එක. සිලෙක්ෂන් විතර ඇවිල්ලා හොඳ මාළු ටික ගමයි ගන්න. හොඳ මාළු ටික තමයි අන්තිමට අඩි එකම හර 2 3 කියලා ලොක් කරන්නේ. ඒකේ ඉන්න හොඳම සමරකයට මාළු අන්තිම අඩි 2 3 වෙනවා කියන්නේ අන්තිම මාළු ලක්ෂකේ මාළු 15ක් 20ක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි අඟල් 3 4 ඉඳලා විකිනෙන්නේ අර එන මේ සාමාන්‍ය මාළු ටික. ඒ හොඳම සිලෙක්ෂන් තෝරලා තමයි අර අඩි 2 3 වෙනකන් ලොක් කරන්නේ. ඉතින් අපි මම ඇත්තට මේ ඉවසීමයි මේ එකයි අරගෙන ගියේ නිසා තමයි අද මේ තත්ත්වයට ඇවිල්ලා තින්නේ. මම හිතනවා අද මාගාව ලොකු ස්ටොක් එකක් ඉන්නවා. ඔය කී උස්සුරි, හයි උස්සුරි, ශිරෝ උස්සුරි, ෂෝවා. ෂෝවා සාමාන්‍ය තාම ටිකක් අඩුයි. නමුත් ඒ සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා ෂෝවා කොහකු.
මේ ෂෝවා ඉන්නවා සමහර පැටව්. ඒ කියන්නේ අපි මීට කලින් අපේ ප්‍රෝග්‍රෑම්ස් වල පෙන්නපු මවුසත්තු. ඔව් දැන් මම දැන් ඔබතුමාට පෙන්නන්නත් හිටියේ. දැන් ඔබතුමාම එක්සරයක් මේ ජපාන් කොයි ගැන ඒ ජපාන් ක්ලබ් එක කරන අවස්ථාවේ අපිට එතනදි දැක්ක ෂෝවා සතෙක්. මම වෙන කෙනෙකුට ගිහිල්ලා මම නම් කියන්නේ. එතන ගිහිල්ලා මම මේ මිලදීගෙන ඒ එයාගෙන් මේ ඒ ජපාන් බ්ලඩ් එක ඉතින් කාටවත් එක නැහැ කියන්න බෑ. මට අද ඒ පින්තූරත් එක්ක මාය ගාව තියෙනවා මේ මාළුවාගේ. ඒ මාළුවාගේ පැටව තමයි මේ ඉන්නේ. ඔරිජිනල් ජපාන් ගෑනු සතෙකුට ඒ පිරිමිසතාට අපි ක්‍රොස් කරලා ගත්ත පැටව දැන් අපි ගාව ඉන්නවා. ඇත්තනම දැන් මේ වෙනකොට හරියට අවුරුද්දයි අඩි අඟල් 20 සයිස් එකට ලොකු වෙච්ච මාළු ඉන්නවා. දැන් අපිට බලන්න පුළුවන් අද හාවස්ට් එකක් කරනවා. ඒ හාවස්ට් එකේදී එම මාළුවාගේ පැටව එතකොට ඒක මට බය නැතුව ඔප්පු කරන්න පුළුවන් මේ ඒ මාළුවා ඒ වීඩියෝ එක කරපු දවසයි අදයි අතර කාල සීමාව තුන සමහරක් කළාට මට එනකොට තවත් මාස කිහිපයක් ගිහිල්ලා තියෙන්නේ නැති මේ මාළුවා මයි ගාවට එනකොට ඒ කාල සීමාවේ අතර මම කියන්නේ අපි මේක ඔප්පු කරන්න පුළුවන් මේ වයස සීමාව එතනදි මෙහාට හිතන්න පුළුවන් දැන් ඔය දැන් ජපනීස් කෝයි අපි ගෙදර හදනවා නම් ලොකු තත්ත දෙන්න ඕනේ ෆිල්ටර්ස් තියෙන්න ඕනේ හරියට ඔක්සිජන් හරියට තියෙන්න ඕනේ එතකොට මේ ඒ කියන්නේ දේශගුණය හරියහම විදියට ඒ කියන්නේ අපි හිමු හීටර්ස් හරියට සමානව දාන්න ඕනේ කියලා හැබැයි මේ දැන් මට පේන්නේ මේ වෙලාවේ මේ මඩපොකුණ තියෙන මේ ජපානයේ තියෙන මඩපොකුණ මම මේ ප්‍රශ්නේ කීප වාරක් මාර්ලා තියෙනවා මගෙම ब्रीड कर प्रश्न प्रश्न मुकद उत्तर दुनने मेहे क्वालिटी है क्वालिटी बैग इतना मैं आगे प्रश्न गिन्न ලොකු අඩි එකමාරි දෙකේ මාළු විතරද එහෙ ලොකු වෙච්ච මාළු විතරද මෙහෙට ගෙන්නන්නේ කියලා. ඒතර ඕගොල්ලෝ ගෙන්නන්නේ නැද්ද ඇහුවා මේ ලංකාවට අඟල් මේ 4 5 මාළු ගෙනල්ලා නැද්ද කියලා. ඒතර එහෙ එහෙ පරිසරයට හුරු වෙලා අඟල් 4 5 5 මාළු මෙහෙ ලොකු වෙලා නැද්ද කියලා මං ඇහුවා. ඉතින් ඒ වෙනකොට ඒ කිසි දෙයක් කියලා නැහැ මේ මාළුවත් මෙහෙ මේ විදිහටම ලොකු වෙලා තියෙනවා. කට්ටිය. ඒතකොට මේ ප්‍රශ්නේ ඒ තර්කයේ එතනින් මම ඒ වර්ණය ඔක්කොම තියෙනවා. නමුත් මම විශ්වාස කරනවා ජපානයේ තරම් ජපානයේ මාළුන්ට ඒ ජපානයේ දෙන තරම් හොඳ ස්පෙෂල් කෑම එකක් මම හිතන්නේ අපිට හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපිට දැනටත් අපි ජපාන් කියලා ගෙන්නනවා නම් මම හිතන්නේ ඒගොල්ලෝ එවන්නේ එහේ තියෙන සෙකන්ඩ් තර්ඩ් ක්වොලිටි එකක් වෙන්න පුළුවන් ලංකාවට එවන්නේ. නමුත් එහේ ඒගොල්ලෝ කරන ස්පෙෂල් හොඳම කෑම එකක් තමයි ඒගොල්ලන්ගේ මාළුන්ට දෙන්නේ. ඉතින් අපිට මෙහෙ එහෙම මෙව් එකක් නැහැ. අපි 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 අද ජපාන් කියලා හරි කන්න දෙන්නේ ඒගොල්ලෝ එවන එක. අපි දැන් මේක හොඳ මේක කියලා. අපි අපේ අපිට ඇත්ත වශයෙන්ම අපි බැලුවොත් අපි දෙන කෑම එකත් එක්ක මෙච්චර කල් බැලුවාම අපිට තියෙන හොඳම 100ට 500ක් ඒ කෑම එක හොඳයි. අපි මෙච්චර කල් කරේ මේ දැන් තියෙන කෑමත් එක්ක බැලුවා. කෑමත් එක්ක. ඉතින් අපිට සෑහේ විශ්වාසයක් තියෙනවා ඒගොල්ලෝ දෙන කෑම එක ඒගොල්ලන්ගේ කොයි වලට දෙන කෑම එක නෙමෙයි මේ අපිට එන්නේ. හැබැයි දැන් කවුරු හරි කිව්වොත් මේ විදියට ඇත්තරම මේ ජපනීස් කොයි හරි මෙතන ඉන්නවා මෙතන බීට් කරනවා කියලා අපි කොහොමද ඇත්තටම හිතන්නේ මේ ජපානයේ ඉන්න මාළුන්ගෙම තමයි මේ ආදාය කරන දේවල් ගත්තේ මේ ගෑනු සතාගෙන් සහ පිරිමි සතාගෙන් නෑ මෙහි අපේ දැන් සාමාන්‍ය මේ කාප් මාළුවගේ මේ කලර්ස් පිහිටීම් එන්නේ නෑ දැන් අපි තුන් හයියුස්සුරි කියලා ගත්තොත් මොනක මාළුවේ බ්‍රීඩ් කරත් දැන් මේ මෙතන අපිට බලන්න පුළුවන් මෙතන මේ පොන්ඩ් එකේ ඉන්නවා ඔය හයියුස්සුරි කියුස්සුරි මේ කලර්ස් එන්නේ නෑ කොහොමඩවත් අපේ මාළුවෙක්ගෙ ඒක ජපාන් ඒ බ්ලඩ් එකෙන් මිසක් මෙහි මාළුවෙක්ගෙන් මේ කලරයක් එන්නේ නෑ එන්නේ නෑ ඒක කොහොමඩවත් එන්නේ නෑ මේ 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 ඒක අපි කොච්චර අපි අවුරුදු ගානක් දැන් අවුරුදු 30 ගානක් මගේ ඉතිහාසයේ මම මාළු කරලා තිනවා නමුත් මේ කලරයක් මේ වෙනකොටත් මේ ජපාන් හයියුස්සුරි කියුස්සුරි වලින් බ්‍රීඩ් එකක් ගැහුවොත් එන්නේ නෑ ඉතින් ඒකින්ද අපිට බය නැතුව කියන්න පුළුවන් මේ ඒක ඒකට කාටවත් තර්කයක් කරන්න බෑ 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 මේ පාටවල් එන්න පුළුවන් ඒ මවුසත්තුන්ගෙන් විතරයි එන්නේ දැන් අපි මෙයා බ්‍රීඩ් කරොත් මෙයාට මෙයාගේ අමතර තව මේකෙන් එනවා ශිරෝ උත්සුරි සුදුයි කළුවියක එන්න පුළුවන්. ඒ වගේ වෙන වර්ග නමුත් කිසිම පාටක් නැති මේකෙන් අපි අර කණ්ඩ ගන්න මාළුවෙක්ගේ ගන්න පාට මාළුත් එනවා. මේවා. ඉතින් ඇත්තටම ඒ ටික ඔක්කොම අපි කරන්නේ විසිකරන එක. විසිකලා දැන් අපි විතර නෑ ජපානයේ කරන්නේත් ඒ දෙමයයි. ඒ අර ටික විසිකරනවා එක්ක ඒගොල්ලෝ ඒවෙන් කෑම හදන්න ගන්නවා. සාමාන්‍ය සයිස් එකේදී ඒව මෙව කළා අපිට මෙව වෙන විදිහට ඒ සාමාන්‍ය normal market එකටවත් දෙන්නේ නැද්ද නෑ දැන් අපි අපිට මෙහෙ ඇත්තටම normal market එකට විකුණන්නත් බෑ මේක ඉතුරු වෙන ඒ විසිකරන එක ඒ කියන්නේ එච්චරට එයා පාටක් නෑ මොකද ඊට වඩා මේ පාට වටිනවා අපි මෙහෙ මේ බෝ කරන්න අපි කාප් කියලා කියන්නේ ඒ කාප් එක ඊට වැඩිය පාටයි ඉතින් අරයත් එක්කලා මේ ඒගොල්ලන් විකුණන්න බෑ මේ කලර්ස් ටික අපිට આવොත් විතරයි ඒ ටික අරන් තෝරලා විකුණන්න පුළුවන්
සාමාන්‍යයෙන් දැන් එකපාරට මේකවල 15000ක් විතර लंका अपे वगे स्टॉक क्या था हम कोई मत इली टाइम इल्ला ना है कि बदने के दंग करना मैं इट पास से राइट अभी दम मैं वाय बोला गणन कथा करो तीन ये सामान्य मैं रेंज के वैडी में यान ने आउट को हाबो दंत शोवा द दंश दंने टापे मैं वेकिंग इन्ने वैडी मुकद शोवा वैरायटी सेना वाल दुई वो हम पौड़ी प्रमाण या केन दंग हाई यूसुर की ने कना अत्र में अपे लंका वट और तुने दिन स्टॉक क्या किन्नो दं मागा बेलगोत हाई यूसुरी एक दंने टुनात में फार्म है किन्ना मालू तुम दाग किधर ඉන්නවා ත අපිට අපේ ස්පොන්සර් දාපුවා තියෙනවා ඒ කියන්නේ හයියොත් සෝරි මේ කලර්ස් වැදෙනවා වැඩි ඒ බ්‍රීඩින් මොකද අපි පොඩක් ලේසි ලේසි කියන්නේ අපි අවුරුදු 6ක් තිස්සේ ඒක තනිකර ඒකම තමයි කරගෙන ආවේ ඒකටම තමයි පරිවෘත දුන්නේ මොකද අපිට මේ අනිත් මවුසත්තු හිටියේ නැහැ ඒ වෙනකොට ඒතර අපි දැන් අපි ගොඩක් කරන්න ගියොත් අපිට ගොඩක් ඉඩ ප්‍රමාණයක් ඕනේ ඉතින් ඒක අපි කරගෙන ආවා නමුත් ඇත්තටම ඒකෙදී අපි අපේ තියෙන මේ एक्सपेरिमेंट कर कोहमद वैडी प्रमाण पेटाउ पेटाउ हों पेटाउ टीका गाने की मे वेकिंग अभी एक कर हिंदा अभी एक तनिकर एक पास से तमाय हाई यूसुर की यूसुर की अनित वर्ग वाला एक्सपेरिमेंट कर देश जो टेंचो नेतंग गोरो करना देंग देंग अभी और टेंचो तीन ना देंग गोरो मो की ने कन्या गोरो मो अभी और टेंचो अभी आर पकुनी इन्नो तो मैं कितने టెన్షన్ ఇన్నో నమూత్ మే గొర్రమో కిన విశేష අපිට తాම හම්බුන්නේ గొర్రమో එතකොට මේ මේ සුසෙයි මේ සංකේ ඒ වගේ විශේෂ අපිට හොයා ගන්න බැරුණා මොකද ඔරිජිනල් මාළු දැන් මේ මම දැක්ක දෙයක් තමයි මේ තියෙන රතු පාට මේ කලයක සාමාන්‍යයෙන් අපි ජපනිස් කොයි කෙනෙක් ගෙනුත් ලංකාවේදී මේ දේශගුණයත් එක්ක දන්නේ නැහැ ඒ රතු පාට පොඩ්ඩක් යනවා ඔව් මේ පොඩ්ඩක් මෙහෙ ඒ ප්‍රශ්නේ තියෙනවා ඉතින් අපි ඒකට තමයි අර කලර් ෆීඩ් ජපෑන් වලින් කියනන කලර් ෆීඩ් ටිකක් දීලා දෙනවා නම් ඒක තියාගෙන ඉන්න පුළුවන් දැන් මේ පොකුණ තමයි අදාස් කරගෙන ඉන්නේ අදාස් කරගෙන ඉන්නේ මේ තියෙන පොකුණ තමයි අස් කරගෙන ඉන්නේ ඔයාට ජපානයෙන් එන සුපිරිම කෑම එකක් දැන් pet talk shop and aquaria එකෙන් දැන්ම කතා කරන්න 0775 987 687 සමහර දැන් මේ පැත්තේ ගැදුවම ලංකාවේ පැත්තේ ගැලවෙන කොහොමද දැන් ජපනිස් කෝල් එකට තියෙන ඉල්ලුම දැන් ඇත්තටම හොඳ ඉල්ලුමක් තිබිලා හොඳ වෙළඳපළක් තිබුණා ඇත්තටම අපිට ලොකු ඉල්ලුමක් තිබුණා නමුත් මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්කලා මම හිතන්නේ මිනිසුන් එක කරන්ට් කපනවා නමුත් මේ ආර්ථික ප්‍රශ්න කෙතේද බඩු මිලි ඉහළ යාමත් ගැටලුවක් නැහැ මොකද මේ 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 මිනිස්සු ගොඩක් කැමති කොයිස්ලට කැමති නිසා ගොඩක් අපෙන් ඉල්ලුම තිබුණා නමුත් මේ පහුගිය කාලේ කරන්ට් කපන ප්‍රශ්නයයි ඩීසල් පෙට්‍රල් වල හිඟකමයි නිසා මාළු වෙළඳ පොළට පොඩ්ඩක් නෙවෙයි සෑහෙන බලපාලා තියෙන හැම අංශෙටම දැන් අපි මෙහෙම කතා කරලා අපි සූදානම් වෙලා ඉන්නව දවසක මේ බ්‍රීඩ් කරන විදිය අපි පෙන්නමු දවසක ප්‍රෝග්‍රෑම් එකකින් පුළුවන් ඔය කියන ගොඩක් කට්ටියගේ ඇස් ඇරෙනවා තවදුරට ඉතින් ඒ බ්‍රීඩ් කරන විදිය අපි කියලා දෙන සූදානම් ඉතින් අපි අද මේ පළවෙනි සීරීස් එකේ පළවෙනි වීඩියෝ එකක් විදියට තමයි අපි මේ ඇවිල්ලා මේ පොකුණු ටික පෙන්නලා මේ ජපනිස් කෝයි ගැන පොඩ්ඩක් කතා කරන්න හේතුව හැබැයි මේ ජපනිස් කෝයි විතරක් නෙමෙයි අරේ තව ටැංගි ගොඩක් තියෙනවා මොන මොනවා දින්නේ මේ ගෝල් ෆිෂ් එකට තමයි ගෝල් ෆිෂ් අපේ කලින් ප්‍රසිද්ධම දැන් ගොඩක් කියලා ශක්තිය කියලා මගේ නම වැඩිම ලංකාවේ ගෝල් ෆිෂ් වැරයිටි එකෙන් ස්පෙෂල් රෙඩ් ඔරන්ඩා වර්ග රෙඩ් කැපර් කට්ටිට ගොඩක් කට්ටි කැමති හැබැයි මම කට්ටි කැමති නෑනේ මම නම් දන්නේ නැහැ ඒක කොහොමද කියලා හැබැයි ජපනිස් කෝයි ගෙන්න කට්ටි කැමති ජපනිස් කෝයි ගෙන්න කට්ටි අතර නම් පොඩ්ඩක් මෙව්වක් තියෙන්නේ නැති නමුත් ඒක මම දන්නේ නැහැ මොකද මේ මේ මම හිතනවා ඉතින් ඒක ඊට වඩා අපේ රට ගනුවෙන් මොන හරි දෙයක් නිෂ්පාදනය කරොත් කවුරු හරි මම නෙමෙයි මම කියලා නෙමෙයි මෙන්න පිට කෙනෙක් හරි වෙන කවුරු කරත් අපි ඒක අගය කළ යුතුයි ඒක රටක් ඇතුලේ වෙන්න ඕන දෙයක් ඒක මට බැරි නම් තව කෙනෙක් හරි ඒක කරන්න ඕනේ ඉතින් මම හිතනවා
මම ඒ කරපු දෙයින් මං හිතන්නේ කාටවත් අසාධාරණයක් කියලා ඇති රටක් වශයෙන් රටට ලොකු හරි මම නැති වුණත් මේ වගේ වෙලාවක මාළු ගෙන්නන්න බැරි වෙලාවක ඔව් බැරි වෙලාවක ඔව් දැන් මම නැති වුණත් මම මට දැන් ටිකක් වයසයි මේ වෙනවා නමුත් ඉදිරිය යන පරපුර මේව කරනවා අනිවාර්යෙන් කරනවා දැන් මේ මේ අත්දැකීම් ලැබලා අපේ විතරක් නෙමෙයි ඉදිරිය මේ අය කරනවා ඉතින් ඒක ලොකු දෙයක් වෙයි සමහර රටට ඉතින් මං හිතන්නේ අර ඔබතුමා කිව්වාගේ සමහරු තරහ වෙන්න හේතුවක් වෙන එකක් නැහැ ඉතින් ඒගොල්ලෝ අනිත් පැත්ත ගැන හිතුවා දැන් මේ පොකුණේ ඉන්නේ සාමාන්‍ය කොච්චර වයසක මානද දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා මේ අර ඔබතුමා එක සැරයක් කරපු වීඩියෝ එකක් ඒ කියන්නේ ජපාන් කොයි ක්ලබ් එකේ මාළුවෙක් ගෙනල්ලා මම චරිත කියන චරිතකින් මේ මාළුව අරගෙන ඇවිල්ලා ඒ එතන වීඩියෝ එකේ හිටපු මාළුව චරිතගෙන් එතගාවට ගිහලා චරිතගෙන් මම ගෙනාවා ගෙනල්ලා ඒ මා පිරිමි සතෙක් දාලා මගේ ෆීම් එක ගානි සතෙක් හිටියා යාට ක්‍රොස් කරලා තමයි ගත්තේ ඒ මාළුවගේ පළවෙනිම බ්‍රීඩ් එකේ පැටවු ටික තමයි මේ ඉන්නේ එතකොට හරියටම මම ගෙනාවේ පෙබරවාරි මාසේ මාර්තු මාසේ ගිය අවුරුද්දේ 2000 හරියටම අවුරුද්දක වගේ කාලයක් 2021 මාර්තු මාසේ තමයි බ්‍රීඩ් කරේ මාළුවව එතකොට ඒකේ හිටපු හොඳ පැටවු මාළු මම හිතන්නේ මාළු 50000 කින් ඉතන මාළු 60ක් විතර තමයි මම තෝරගත්තේ ආ දැන් මේකේ ඉන්නේ 60ක් වගේ ඔව් මාළු 60ක් විතර ඉන්නවා ඒ 60 ඒ 60 තමයි මෙතන ඉන්නේ මේ ඒකෙන් තමයි මේ හොඳම 60 තමයි මේකේ දාලා අද මේ මේ දෙවනි පාර මේක මේ ගොඩ ගන්න එක පළවෙනි පාර දාලා ගත්තා මේ ආයි හොඳම ටික ආයි දාලා මේ අද අල්ලන අවස්ථාව දැන් බලන්න පුළුවන් ඒ හරියටම අවුරුද්දයි කියන්නේ ගිය මාර්තු මාසෙට මේ මේ මාළුන්ට හරියටම මාස 12යි මාස 12යි ඔව් එතකොට දැන් මේ මාළු තමයි දැන් මෙහෙන් දැන් මේ ජපනිස් කොයි කිව්වන් පස්සේ ජපානින් ගොඩක් රටවලට යන්නේ එක්ක සිංගප්පූරුවෙන් ඔව් जपान शिपमेंट जपान वीडियो दूल मेन शो कुहको दिन शो स्वाभाविक ක්‍රියාවලිය සිද්ධ වෙනවා නමුත් අපි ඒක කල්පනාවෙන් ඉන්නවා මේ අර රෑට ඔක්සිජන් ලෙවල් එක අඩු වෙනවා ඒක ගැන කල්පනාවෙන් ඉන්නවා රෑට ඔක්සිජන් ලෙවල් එක අඩු වෙනවා අන්න ඒකට අපි අවශ්‍ය පීවර අපි ගන්න ඕනේ ඇත්තටම හරීම මේ अमारे मे मूल रेकनी वेसल मूल पाल दिन मला लोकवे मूल पाल दिन मला करंट नतीवी मे रेट मे मोटर दाक करंट नतीवेलाक्सीजन मे भिन्न दान रेट दान वीडियो तीन मूल पाल मला ऑक्सीजन अडूर लंका इन गुड़ा विशेषज्ञ जपान कोई संबंध कटवचने तीरना गुड़ा विशेषज्ञ इन मैं पहुगी खाली वीडियो अभी पुलवना धन बाद दंडदे अभी කියලා දෙන්නේ කියලා. ඒගොල්ලෝ දන්නේ අපි අපි ඇත්තටම ජපාන ගිහිල්ලා නැහැ. අපන් මෙව කරලා නැහැ. මේ අපි මේ මේ අද්දකීම් තුලින් තමයි මේ මාළු කරන්නේ. ඉතින් අපි මම වීඩියෝ එකක් කරා පුළුවන් නම් දන්නා ඉන්නවනම් අපිට පර්සනලි කතා කරලා ඒගොල්ලෝ දන්න දේ අපිට පොඩ්ඩක් කියලා දෙන්න කියලා දෙන්න කියලා. නමුත් අද වෙනතුරුත් එහෙම කිසි කෙනෙක් ඉදිරිපත් වෙලා නැහැ. मौसत्ंगे आप सैटेगा
ජපානය බගුණකට බහින්න බෑන් ලංකායි බගුණකට බෑලති මාළුවල්ලන ඉති මේම තමයි අපි මාළු අල්ලන්නේ මෙහෙම තමයි පොකුණු වස් කරන්නේ ආ මේම ලංකාවෙත් වස් කරන්නේ මේම ජපානයේ වස් කරන්නේත් මේ විදිහම තමයි පොඩ්ඩක් තාක්ෂණයේ දිනුනේ හැබැයි මේත් ඉතින් තාක්ෂණයේ දිනුන වේගෙන යන ගම ඉතින් අපි මේ එකම මෞසත්තුන්ගෙන් හැදිච්ච මාළු සෙට් එකක් ඉතින් මෙතන කීප දෙනෙක් වැඩ කරනවා ඉතින් අද ප්‍රෝග්‍රෑම් එක මේ විදිහට අවසන් වුණාට මේ ප්‍රෝග්‍රෑම් එක කොයි ප්‍රෝග්‍රෑම් එක මෙතනින් අවසන් වෙන්නේ නැහැ අපි ගේන්නම් බ්‍රීත් කරන්න කොහොමද කීඳ මන්ද කියන කතන්දරෙත් එක්ක आपो दस का हम बैठना मैं पेट टॉक सुरु दुलु बैठवें आदर कोई एक का